භික්ෂුන් වහන්සේ කෙනෙක් අවවාදයක් කළාට පස්සේ ඒ අවවාදය යමෙක් පිළිනොගන්නේ හේතුව ඇයි අපි හඳුනේ වහන්සේගේ මතය? මේමයි මාතේ යම් කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කරුණාවෙන් අවවාදයක් කළාම එයාගේ තුල තියෙනා වූ ඒ වැරදි මේ දෘෂ්ටියක් දැකලා එහෙම නැත්නම් ඒ සක්කාය දිට්ඨියේ තීව්‍රභාවය දැකලා එයා ඒ අවවාදය පිළිනොගන්නේ එහෙම නැත්නම් ගැටෙන දිශාවකට යන්නේ සක්කාය දිට්ඨිය නිසා. නමුත් ඒ සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය දුර්වලද? එච්චරයි තේරෙනවද? කොච්චර දන් දුන්නත්, කොච්චර සීල් සමාදන් වුණත්, කොච්චර මෛත්‍රී භාවනා වැඩුවා කිව්වත්, කොච්චර ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා කිව්වත් සම්මා දිට්ඨිය දුර්වලයි. ඇයි? තෙරුවන් කෙරේ සද්ධාව දුර්වල. සම්මා දිට්ඨිය ලක්ෂණයක්. බොහොම සරල තැනක උතන තියෙන්නේ. තේරෙනවද? ওই සරල තැන නිසායි අනේ පිළිසිතු තුමල්ලා කවදාකවත් සංඝයා නිසා කොතනකවත් මේ ගැටීම් වලට ගියේ නැත්තේ. මොකද එතන අචල සද්ධාව සකස් වෙලා. සංඝයා කියන දෙයක් හිස් මුදුනේ පිළිගන්න. මොකද දන්නවා සංඝයාත් ගිහි පින්වතුලත් අතර තියෙන පරතරය. මොකද ගිහි පින්වතෙක් අනාගාමී ඵලයට පත් වෙලා හිටියත් ඒ අනාගාමී ඵලයට පත් වෙච්ච ගිහි පින්වතා එදා මහාන වෙච්ච සාමණේරට වන්දනා කරන්න ඕනේ. එතකොට ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් අතර තියෙන පරතරය අපිට එතනින්ම පේනවා. ගිහි පින්වත් ගිහි සෝ අනාගාමී ඵලයට පත් වෙච්ච ගිහි පින්වතා අද මහාන වෙච්ච සාමණේර හාමුදුරන්ට වන්දනා කරන්න ඕනේ. ඒක තමයි තැන. තේන්න. එතකොට එහෙම තියෙද්දී සංගයා කියන තැනත් එක්ක අපි ගැටීම් ඇති කරගන්න ගියොත් අපි අපේ සක්කාය දිට්ඨිය නිසා ඒකෙන් තේරුම් ගන්න ඕනේ මොනසා බරපතල අකුසලයක් සිද්ධ වෙනවද කියන කාරණේ. බරපතල අකුසලයක් සිද්ධ වෙනවද කියන කාරණේ. මොකද මේ බරපතල අකුසල් අපි සිද්ධ කරගන්නේම කුමක් නිසාද? අපේ සක්කාය දිට්ඨිය දැඩිභාවය නිසායි. සක්කාය දිට්ඨිය ඒසා ස්ථිර වෙන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය දුර්වල නිසාමයි. නමුත් සිල් රකින්නවා, දන් දෙනවා, ඒ මෛත්‍රිය වඩනවා, සිව්පස්සේ නැක උපස්ථාන කරනවා. නමුත් මහත්වෝ තෙරුවන් කෙරේ සද්ධාව සංඝයා කියන්නේ මට වඩා ශ්‍රේෂ්ඨයි, මට වඩා උතුම්, මට වඩා හේතුවක් නිසා යමක් කරන කෙනෙක් කියන කාරණේ දකින්නේ නැහැ. තේන. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තමන් දකින්න ඕනේ, තමන් සංඝයාට එරෙහිව තමා තුළ කේන්තියක් සකස් කරගන්නවා නම්, පලිගැනීමක් සකස් කරගන්නවා නම්, ද්වේෂයක් සකස් කරගන්නවා නම්, විවේචනයක් සකස් කරගන්නවා නම්, ඒ තමන් තුළ වැඩෙන සක්කාය දිට්ඨිය නිසා, සංඝයාගේ වරදක් නිසා නෙමෙයි. සක්කාය දිට්ඨිය නිසා. සක්කාය දිට්ඨිය සකස් වුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල නිසා. ඒ කියන්නේ බොහොම ප්‍රාථමික තැන ඉන්නේ තාම. කොච්චර ඉහළ මේ සිල් රැක්කත් ඔක්කොම කළත් තාම ධර්මාභෝධය පැත්තේ ප්‍රාථමික තැනක. මොකද සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වලයි. සම්මා දිට්ඨිය අර්ථයන් දුර්වල තැන අපි නිරතුරුවම සංඝයාට ඇලිලා එක අවවාදයෙන් සංඝයාට ගැටෙන දිශාවට යන්න පුළුවන්. තේරෙනවා? ඉතින් එතනදී සමාහට දැන් අපිට පේනවා දැන් මෙයා ගැටුණා කියලා. දැන් ගැටීම නිසා බලවත් අකුසලයක් කරගෙන, දේශේ පල් සකස් කරගෙන, පලිගැනීම සකස් කරගෙන, බලවත් අකුසලයක් කරගෙන. නමුත් දැන් අකුසලයක් කරගන්නවායි කියන කාරණේ අපි හිතුවේ නෑනේ. අපි හිතුවේ මේ මහත්තයා මේ නිවැරදි තැනකට මේ පැත්තකට යයි කියලා. නමුත් ඊට පස්සේ දැන් අපිට පේනවා බලවත් අකුසලයකට ගිහිල්ලා. ඒ අකුසල් නිකන් අකුසල් නෙමෙයි, ආර්ය උපවාද. එහෙන එතන තමයි බලවත්ම භාවය. ආර්ය උපවාදයන් සකස් කරගන්න. මොකද සංඝයා කෙරේ ඇති කරගන්නා වූ මමත්වයේ දැඩිභාවය හරිම දරුණු. තේරෙනවද? සංඝයා කෙරේ මමත්වයේ දැඩිභාවය ඇති කරගත්ත ගොඩාක් අය ඉන්නවා සංඝයා. ඒතරේ සංඝයා කෙරේ මමත්වයේ දැඩිභාවය ඇති කරගෙනදී සංඝයා හැම වෙලාවම ප්‍රාතිමෝක්ෂය තුලයි ජීවත් වෙන්නේ. ඒතරේ ප්‍රාතිමෝක්ෂයේ යටත්ව තමයි සංඝයාට තීන්දු ගන්න වෙන්නේ. ඒතර තව කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය කියන කාරණේ සංඝයාට අදාළ නැහැ. ඒතර එහෙම තීන්දු ගද්දී අර සංඝයා කෙරේ සක්කාය දිට්ඨිය ඇති වෙච්ච කෙනා දැඩි විදිහ සංගයත් එක්ක ගැටෙනවා. එහෙනම් ඒ ගැටිල්ල මහත්වෝ ආර්ය උපවාද වලින් තමයි නවත්තන්නේ. මොකද ඒක පලිගැනීමේ හිතක් සකස් වුණොත්, විවේචනාත්මක චෝදනා කිරීමේ හිතක් සකස් වුණොත් ඒ හිතත් එක්කම ආර්ය උපවාදයක් සකස් වෙනවා. තේරෙනවද? ඒ ආර්ය උපවාදය කියන කාරණේ මහත්වෝ ආයිම බුදුරජාන් වහන්සේ නමක් ඉදිරියේවත් ධර්මය අවබෝධ කිරීමක් නැහැ. බුදුරජාන් වහන්සේ ඉදිරියේ හිටියත් ධර්මය අවබෝධ කිරීමක් නැහැ ආර්ය උපවාදයෙන් තියෙනවා. එතකොට අපි හැමදේ මේ වගේ ආර්ය උපවාදයක් තියෙන මනුස්සයෙක් කොහොමද පිරිසිදු වෙන්නේ? පිරිසිදු වෙන්නේ ඉතින් ආර්ය උපවාදයක් කරගත්තාට පස්සේ ඊට අදාළ මේ කමා කිරීම සිද්ධ කරගන්න වෙනවා. නැත්නම් ඒ ආර්ය උපවාදයන් තමන්ගේ හිත තුළ තියෙනවා. ඒවා බලවත්නේ සංඝයාට චෝදනා කළා කියන කාරණේ. මෙතන ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද කියලා අපිට අද සමාජයේ හොයන්න බෑ. තේරෙනවද? කවුද රහතන් වහන්සේ, කවුද නැද්ද කියලා හොයන්න බෑනේ. ඒ නිසා අපි සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ආර්යයන් වහන්සේ නමක් හැටියට දකින්න ඕනේ. තේනවා? සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක්ම ආර්යයන් වහන්සේ නමක් හැටියට දැකලා
උන්වහන්සේලාත් එක්ක මමත්වයේ දැඩි භාවය ඇති කරගන්න නැතුව ඇසුරු කරලා අපි කුසල් පක්ෂේ වඩා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි අපිට කරන්න තියෙන්නේ. එහෙම නැතුව කවුද අපිට ආර්යයන් වහන්සේලා කියලා හොයන්න යන්න බෑනේ. ඒක හොයන්න කිව්වොත් නැති ප්‍රශ්න තව ගොඩක් මතුවෙනවා. තේරෙනවද? ඒ නිසා කවුද ආර්යයන් වහන්සේලා කියලා හොයන්න ඕනේ නැහැ. සෑම උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක්ම ආර්යයන් වහන්සේ නමක් කියන තැන ඉඳගෙන අපි කටයුතු කරන එක තමයි වැටින්නේ. उपस्थायक उपस्थायक सुनाकत्ते उपस्थायक वेलाकालित हादे आर्य उपवाद्यान संसारे आर्य उपवाद्यान आर्य उपवाद्यान मात्यो अद बला दंपदीव गि වන්දනාව ගිහාම ඇවිල්ලා කියන්නේ මොකද්ද අනේ දඹදිව ඒ පැත්තේ ඉන්නේ මිනිස්සු හරිය දුක් විඳිනවා කියලා නේ අන්න නෑ වතුර නෑ ජරා වතුර බොන්නේ ජරා වතුර නාන්නේ ඔය ඔක්කොම මාත්‍ය ආර්ය උපාදයන්කේ අකුසල් වේ තේන අකුසල් සමහරු අපෙන් අහනවා බුදුරයන් වහන්සේ ඉපදුන දේශයේ ඉන්න මිනිස්සු ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා ඒක හේතුවක් තේන මොකද බුද්ධ කාලයේ සංඝයාට ධර්ම රත්නයට බුද්ධ රත්නයට කළා වූ අපහාස විවේචන අගෞරවයන්ගේ හේතුඵල ධර්මයන්මයි ඒවාමයි මේ මනුස්සයෝ විඳින්නේ තේන්නා ඒවාමයි විඳින්නේ තේන්නා නිකන් හෝ බුදුරයන් වහන්සේ අපේ ලංකාවේ ඉපදුනා නම් මහත්ව අපේ ලංකාවත් ওই විදිය තමයි ඇයි එච්චරටම අකුසල් කරගන්න අකුසල් කරගන්න තේන්නා විවේචනය කරලා ගරහලා නිග්‍රහ කරලා ඉතින් මේ ඉන්දියාවේ මේ ප්‍රදේශවල ජනතාව අදත් මේ දුක්ඛිත තත්වයන් විඳින්නේ තෙරුවන් උදෙසා කළා වූ අගෞරවයන් නිසාමයි තේන්නා ඒ නිසා ආර්ය උපවාද හරිම බලවත් ඒ නිසා කොයි වෙලාවකත් ස්වාමින් වහන්සේලා නිසා කේන්ති ගැනීම පලිගැනීම් ද්වේෂය ඇතිකර ගැනීම විවේචන කරන්න යන්න එපා ඒව කළොත් අපි නොදැනුවත්වම ආර්ය උපවාදයන් බවට පත් වෙන්න පුළුවන් අපි දන්නේ කොයි ස්වාමීන් වහන්සේ කොයි අවබෝධාත්මක තත්වයක ඉන්නවද කියන කාරණේ අනිත් එක අපි සංඝය අරමුණු කරගෙන කටයුතු කරන්නේ සංඝය අරමුණු කර කර කටයුතු කරද්දී අපි ද්වේෂය සකස් කරන කායකද සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක තේන්න ඒ නිසා හැම වෙලාවම Tamanට සීමාව ඉක්මවල කේන්තිය ද්වේෂය පලිගැනීම ඇති වෙනවා නම් වඩාත් හොඳයි අතේ දුරින් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඇසුරු කරන එක. ඒක වඩාත් හොඳයි තමන්ගේ මේ භව ගමනේ සැපිය උදෙසා. අපේ අදහස් සිතක් පහළ වුණාමත් ඇති කියන දාට ප්‍රවදේ කියන්නේ. ඔව් ඉතින් සිතක් පහළ වුණා කියන්නේ මාත් සංස්කාරයක් රැස් වුණා. ඔව් සංස්කාරයක් රැස් වුණා. වචනයක් කියන්නේ ක්‍රියාවක් කරන්නත් අවශ්‍යයි. සංස්කාරයක් රැස් වුණා. මොකද සමහර පලිගැනීම් හරි දරුණු පලිගැනීම් තියෙනවා. මොකද මගේ ජීවිතේ මට මුණ වෙලා තිනවා පින්ඳ පාතේ වලක්කපු අවස්ථා. ගිලම්පස වලක්කපු අවස්ථා. අකුසලයේ විසින් තව අකුසන්මයි අධර්මියෝ වැඩේ වැඩද්දී අධර්මියෝමයි වැඩෙන්නේ ධර්මියෝ වැඩද්දී ධර්මියෝමයි වැඩෙන්නේ ඉතින් අධර්මයක් වැඩෙද්දි මහත් වෙ නිවැරදි වෙන්න අවස්ථාවක් මොකක් දෙන්නේ නැහැ තේන්න නිවැරදි වෙන්න උත්සාහ ගත්තත් ඒක එතන වංචාකාරී අදහසින් තමයි හුඟක් කියලා නිවැරදි වෙන්නේ මොකද මේ අවංකව දෙන්නේ අවංකව නිවැරදි වීම නෙමෙයි යා කරගන්න ඕනේ සක්කාය දිට්ඨිය සිහුම් කරගන්න ඕනේ සක්කාය දිට්ඨිය සිහුම් කරගෙන නැතුව අර ඒක මේ 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 වංචාකාරී අදහසෙන් නිවැරදි වෙනවා කියන කාරණේ තවත් බරවත් අකුසල් වලට යන්නේ තවත් බලවත් අකුසල් වලට යන්නේ ඒ නිසා මුලින්ම කරගන්න ඕනේ වැරද්ද නිවැරදි කරගන්න එක නෙමෙයි සක්කාය දිට්ඨිය හින කරගන්න සම්මා දිට්ඨිය අර්ථයන් කරලා මොකද සක්කාය දිට්ඨිය හින කර නොගත්තොත් ඉදිරියේ තව තව බලවත් වැරදි වලට යන්න පුළුවන් තේන්න ඉතින් ඒ නිසා මේ මේ සංඝයාත් එක්ක කටයුතු කරද්දී හුඟක් පරිස්සම් වෙන්න ඕනේ එතන මොකද එහෙම නැත්නම් අපිට සංඝයාත් එක්ක ඇසුරිදි බලවත් ආරිය උපවාදයෙන් සිද්ධ වෙන්න පුළුවන් සත්‍යයි